මෙන්න විදිහට අපි වතුර දාලා බලමු මේ ගලට මොකද්ද මතු වෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වතුර වැටෙනකොට සාමාන්‍ය වාමන රූපයක් මතු වෙනවා. ආයි බං කියලා පිළිගන්නවා SL YouTube channel එකට. ඉතින් ඔයාලට අද මම පොඩි එක්ස්පෙරිමන්ට් එකක් වගේ දෙයක් අරන් ආවිලා තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් දන්නවා මේ එක එක ගවේෂණාත්මක එහෙම නැත්නම් මේ අද්භූත දේවල් පිළිබඳව ගොඩක් දෙනෙක් ආස කරනවා. ඉතින් අද ඇවිල්ලා තියෙන්නේ මේ යම්කිසි ස්ථානයක. ඉතින් නම සදහන් කරන්න හොඳ නැහැ. මොකද මේ කිව්වා මේකේ ලොකු හාමුදුරුවන්ගේ අවසරය ගත්තත් අපිට මේ දේවල් වීඩියෝ කරගන්න මේ නම සදහන් කරන්න එපා කිව්වා. මොකද ගොඩක් දෙනෙක් ඇවිල්ලා මේ වගේ මේ පෞරාණික එහෙම නැත්නම් මේ පුරා විද්‍යා මේ වටිනාකමකින් තියෙන මේ දේවල් විනාශ කරන හින්දා. ඉතින් ඔයාලට සුපිරි දෙයක් පෙන්වන්න තමයි අද යන්නේ. ඉතින් මම තම්බෙලක තිබ්බා වගේ මේ වතුර දෙයක් වතුරක් දැම්මා. මෙහෙම නැත්නම් මේ යම්කිසි දියරයක් දැම්මම යම්කිසි රූපයක් ඉස්මතු වෙනවා. ඉතින් ඔයාලට පේනවා. ඉතින් එහෙනම් අපි යම් පල්ලෙහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ යන මාර්ගය. ඉතින් මේකේ ආවත් ඔයාලට ලේසි පාසු නෑ. ඉතින් මෙන්න මේ දුෂ්කර මාර්ගයක් තියෙන බලා ගන්න පුළුවන්. ඉතින් බෝතල් කටු තියෙන බලන්න. මේ ඉතින් චූටි වැස්සකුත් වහිනවා අපිට. ඉතින් ඔයාලා එනවා නම් එන ස්ථානේ ඉතින් මට කියන්න සඳහන් කරන්න විදියක් නැහැ. ඉතින් කලින් ගාලට පැන පැන යන්න ඕන ඉස්සරහට. මේ මෙතන බෝතල් කටු තියෙනවා. ඉතින් බලන්න එන කට්ටියද මන්ද මේ බෝතල් කටු කඩලා දාලා තියෙන්නේ. ඉතින් බලන්න එන කට්ටිය වැරදි තමයි කියන්නේ මේ විදිහට බෝවකට තියෙන එක. ඉතින් ස්ථානයේ මෙහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ කැමරා පොඩ්ඩක් ළඟට આવොත් මේ තියෙන ඇත්තටම මේ මෙන්න මෙතන ස්ථානයෙන් තමයි මේ දේවල් මතුවෙන්නේ. ඉතින් ගොඩ දෙනෙක් කියනවා මෙතනින් මේ එහෙම නැත්තම් මේ කාගේද මේ රාවණ රත්තුමාගේ සාමාන්‍ය මේ රාවණ රත්තුමාගේම නිර්මාණයක්ද එහෙම නැත්නම් මේ රාවණ රත්තුමාගේ මේ දෙයක්ද කියලා තමයි මේ ගොඩ දෙනෙක් මේක සැක කරන්නේ. ඉතින් සැක කරන කෙසේ වෙතත් ඉතින් අපි දන්නේ නැහැ. ඉතින් මේක බලමු අපිත්. ඉතින් පොඩ්ඩක් කැමරාව ලං කරලා බලන්න පුළුවන් මේ පොඩ්ඩ ළඟට ආවනම් මේ පේනවා ඇති කිසිම දෙයක් ඔයාලට පේන්නේ නැහැ මෙතන මේ ගලේ. මේ ඔයාලට පේනවා ඇති කිසිම දෙයක් පේන්නේ නැහැ. ඉතින් මේකට එහෙම නැත්නම් කිසිම දියරමේ දෙයක් දැම්මම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් යම්කිසි මානව රූපයක් ඉස්මතු වෙන බව. ඉතින් දැන් ඊළඟ කාර්යය තමයි දැන් වතුර එකක් ගේන්න බාල්දියක් නැහැ මේ හරියේ. ඉතින් කොහොම හරි ඉතින් බාල්දියක් හොයාගෙන අපි වතුර ටිකක් අරන් ඇවිල්ලා බලමු මේ මොකද්ද වෙන්නේ කියලා. කොහොමද මේක ඇත්තරම මේ වාමන රූපයක් මතු වෙනවද එහෙම නැත්නම් මිනිස්සු කියන්නේ බොරුවක්ද මේක බලමු පොඩ්ඩක් ගිහිල්ලා අපි. මෙන්න මේ විදිහට අපි වතුර දාලා බලමු මේ ගලට මොකද්ද මතු වෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වතුර වැටෙනකොට සාමාන්‍ය වාමන රූපයක් මතු වෙනවා. ඉතින් පේනවා ඇති කියලා හිතනවා මම ඔයාට. ඔයාලට ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. සාමාන්‍ය මේ උඩින් පොඩ්ඩක් ඇලුවොත් පේනවද නැහැ. මෙහෙන් මෙන්න මේ විදිහට ගත්තම ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය අත් දෙකකින් ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් මේ අත් දෙකක් තියාගෙන ඉන්න කෙනෙක්ගේ වාමන රූපයක් ඔයාලට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒක පොඩක් එහෙම නම් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම ඔයාලට මම අතින් අදලා පෙන්නුවොත් මේ තියෙන්නේ මූණ. ඉතින් මෙහෙම මූණ මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම අත් දෙක ඇවිල්ලා තියෙනවා. මෙන්න මෙතන ලස්සනට බෙල්ල හදලා මේ උඩ මොකක් හරි යම්කිසි දෙයක් එහෙම නැත්නම් මේ ඔළුවේ නිකන් ඔටුන්නක් දාවට ගන්න ඉන්නවා වගේ දෙයක් පේනවා. ඉතින් අපි සාමාන්‍ය තව වතුර පොඩ්ඩක් දැම්මොත් ඔව් ඔටුන්නක් වගේක් තියෙනවා. ඊට පස්සේ මම hina වීගෙන ඉන්නේ මේ තියෙන්නේ කට මේ නහය මේ ඇස් දෙක තමයි මේ බෙල්ල. ඊට පස්සේ මෙන්න මෙහෙම අත ගිහිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට මේ විදිහට බලා ගන්න පුළුවන්. අතත් එක්කම තව තියෙනවා කඩුවක් වගේ දෙයක්. සාමාන්‍යයෙන් මේක නිකන් අර රාවණාගේ මූණට සමාන රූපයක් තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම මේ විදිහට ගිහිල්ලා මෙන්න මෙහෙම ඉඟ ඇවිල්ලා මෙන්න මේ විදිහට කකුල බලා ගන්න පුළුවන්. ඉතින් කකුල මෙන්න මේ විදිහට ලස්සන නැට්ටුවෙක්ගේ ස්වරූපයක් තමයි පෙන්වුම් කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට වම් පැති කකුල මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ නැට් මෙන්න මේ විදිහට ලස්සනට තියෙනවා. ඉතින් මේ කෙටිල්ල තියෙනවා ලස්සන මේක කියන්නේ මේක නිකන් මේ හංගපු විදිහට තමයි කොටලා තියෙන්නේ. ඉතින් වතුර දැම්මේ නැත්නම් කවදාවත් බලා ගන්න වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට අත ඇවිල්ලා මෙන්න මේ විදිහට පුංකසක් වගේ දෙයක් මේ අතේ තියෙනවා. ඉතින් ඒ වගේ තමයි මොනවා හරි තව දෙයක්. සාමාන්‍ය මේ අර සීගිරි කාශ්‍යප මාලිගාවේ තියෙනවා වගේ යම්කිසි නිකන් කැටයක හැඩේ යම්කිසි දෙයක් තියෙනවා. ඉතින් මේක හරියට අපි විස්තර කරන්න අමාරුයි. මොකද මේක අපි වැඩියට දන්නේ නැති හින්දා. ඉතින් ඒ වගේ තමයි මේ කකුල ගාව චූටි චූටියට මොකක් හරි යම්කිසි සෙල්ලිපි ආකාරයේ යම්කිසි අකුරු වගේ කොටලා තියෙනවා. ඉතින් මේක මෙන්න මෙදිර වලට බලා ගන්න පුළුවන්. මේක නිකන් S2 කට බලා ගන්න වෙන්නේ නැහැ. ඔයාලා කොහොම ආවත් මෙතෙන්ට අනිවාර්යයෙන් වතුර වගේ දෙයක් දාන්න ඕනේ. ඔයාලට මේකේ මීට වඩා අපිට හොඳට බලා ගන්න තිබ්බා. මොකද මේ වැස්සත් එක්ක හැමතැනම ගල
يعني මේ වතුර ගතිය වැඩි හින්දා මේ ඔක්කොම නිකන් ඒ විදිහට පේන්නේ අර වැස්සෙන්දි දවස්වලට එහෙම නැත්නම් ගල වෙලා තියෙනකොට මේතර දෙතර වතුර දැම්මනම් මේ කොන්දර පේනවා. ඉතින් මේක තියෙන ප්‍රශ්නේ තමයි මේක එක්ක රාවණ රජතුමාගේද එහෙම නැත්නම් එන කාගේ හරිද එහෙම නැත්නම් කිද ඉතින් ඒ විදිහට බලා ගන්න පුළුවන්. තව ඉතින් ඉංග්‍රීසි අක්ෂර වගේ ඉතින් අපිට පේන විදිහට දන්නේ නැමේ ඉංග්‍රීසි අක්ෂර වගේ දේවල් වගේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ පැත්තට තියෙන මේ තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් රවුමක්. ඊළඟට මෙන්න මෙහෙම ගෝලයක් ආකාරයට ඊළඟට තව බෝලයක් වගේ මෙතන දෙයක් තියෙනවා. ඉතින් මේ මොන අක්ෂරද කියලා හිතෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මෙහෙම આવොත් මගේ අතපැත්තේ මම අතපැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වාමන රූපය. ඉතින් ඔයාලට පේන සමහර විට මේක නිකන් හරියට කැම්මේකට පැහැදිලි නැති හින්දා නිකන් ඉරි කෑලි වගේ ටිකක්. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන් මේ ළඟටම આવොත් මම මේක බොරුවක්ද එහෙම නැත්නම් ඇත්තද කියන්නේ කියලා. ඉතින් මේකේ වතුර ටිකෙන් ටික වේලා යනකොට අපිට බලා ගන්න පුළුවන් ඒක නොපෙනී යනවා. ඒ කියන්නේ ඔයාලට ඇස් දෙකින්ම තේම නැත්නම් මේ ගලේ මොකද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ. සමහර අයට මේ නිදාන ලකුණක්ද? එහෙම නැත්නම් මේ රාවණ රජතුමාගේ එහෙම නැත්නම් මේ රාවණ රජතුමාගේ මොකක් හරි දෙයක්ද මේ හංගවලා තියෙන්නේ මෙතන. ඉතින් එහෙම කියන හේතුව තමයි මේකෙදි මේ රූපෙදි බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට රාවණ රජතුමාගේ සාමාන්‍යයෙන් නූතනේදී දැන් මතවාදයක් තියෙනවා රාවණ රජතුමාගේ මිනිය එහෙම නැත්නම් තමන්ගේ මේ බොඩිස් එක සංගවලා තියෙනවා එහෙම නැත්නම් බෙහෙත් ඔරෝග ගල්වලා තියෙනවා කියලා. ඉතින් ඔයාලට නිකන් මේක තියෙන ආකාරයට අපිට ගන්න පුළුවන් ගවේෂණයක් එහෙම නැත්නම් මගේ මතය අනුව රාවණ රජතුමාගේ අංශි දෙයක්ද එහෙම නැත්නම් මොකක් හරි මේ ළඟ අවට සංගවලා තියෙනවද එහෙම දෙයක් තමයි මේ පේන්නේ. මොකද කියන්නේ නම් මේක මොකද මේ තරම් හඟවන්න හේතුවක් අපි දන්නේ නැහැ. මොකද වතුර වගේ දෙයක් දැම්මම විතරක් පේන්නත් මේ වතුර වගේ දෙයක් දැම්මත් පේන්නත් එහෙම නැතුව මේ වෙන විදිහකට එහෙම නැත්නම් අපිට නිදාහන් ලකුණක් කියලා කියන්න පුළුවන්. සාමාන්‍ය නිදාහන් ලකුණක් දාන්නේ තම කෙනෙක්ට ඇස ගැටෙන විදිහට. ඉතින් මේකත් ඒ වගේ උපක්‍රමයක්ද කියලා හරියට ඉතින් අදට වීඩියෝ එක අවසන් කරනවා මම. ඉතින් ඔයාලගේ අදහස් පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න. ඒගොල්ලෝ තමයි ඔයාලා මගේ channel subscribe කරලා නැත්නම් පල්ලේ රතුපාට subscribe button ඔබලා ඊට හැබැයි තියෙන bell icon එක touch කරගන්න ඕන. bell icon එක touch කරගන්න නැත්නම් මම දාන මේ වගේ videos ඔයාලට බලා ගන්න වෙන්නේ නැහැ. ඉතින් කියන්න ඕන දෙයක් තමයි අපේ ඉල්ලීමක් කරා හාමුදුරුවෝ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ දකුණත පැත්තේ තියෙනවා සුසල් බුද්ධ ප්‍රතිමාවක්. ඉතින් මේක නිර්මාණ මට්ටමේ දැන් තියෙන්නේ. ඉදිරිගිරිය මට්ටමේ බලා ගන්න පුළුවන් 60% විතර වැඩ අවසන් කරලා ඉවරයි. තව තියෙන්නේ 100% වැඩ කොටසක් තියෙනවා. මේකේ තින්ත ගෑම සහ මේ ආසනේ ඔයාලට පේන්නේ නැති වෙති සමහරක් විට මේ බලන විදිහට මේ ආසනේ තියෙන චූටි මට්ටමක් මේ ඉදිරි මට්ටම කරන්න ඕනි. ඉතින් මේවට ආධාර කරගන්න පුළුවන් නම් ඔයාලට ආධාර දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා හිතනවා. මොකද මේ වගේ ආනිසංශයක් එහෙම නැත්නම් මේ වගේ දානමය පින් කර්මයක් කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ගොඩක් දෙනෙක්ට. ඉතින් ඔයාලා කොහොම හරි දුර බැහැර කෙනෙක් වුණත් මම පල්ලෙට දාලා දෙනවා මේ හාමුදුරුවන්ගේ ෆෝන් නම්බර් සහ මේ බැංක් ඩීටේල්ස් පිළිබඳව. ඉතින් මේ බැංක් ඩීටේල්ස් දාලා ඔයාලා පුළුවන් විදිහට උදව් උපකාරයක් කරන්න. මොකද ඔයාලා දන්නවා ඔයත් මමත් දෙන්නම මෙතනින් එහෙම නැත්නම් මේ මරණ මිනිස්සු. ඉතින් අපිට පුළුවන් හොඳම අවස්ථාවක ඉතින් මගේ හරව ගන්න එපා. පුළුවන් විදිහට ඉතින් මේකට පුණ්‍ය කර්මයක් කරගන්න ඕලා. ඒක තමයි පන්සලට එනවා නම් එන කට්ටියට කියන්න ඕන ලොකුම දෙයක් තමයි මේ විදිහට බෝතල් කටු එහෙම නැත්නම් මේ විදිහට සමන් නිසි පරිදි නිකන් කල්ලි කසන නම් දාන්න පුරන් ගන්න එපා. මොකද පල්ලෙහාට යන්න බෑ අපිට අර ගිය පැත්තට මේ බෝතල් කටු මේ හැමතැනින්ම දැන් කැපෙන්නත් මේ කකුල් බොහොම හොරි පල්ලෙහාට බැස දෙත් කොහොම හරි. ඒක තමයි කියන්න ඕන නිදාන් හොරු එහෙම මේක බලනවා නම් මේ කවදාවත් හිතන්නවත් එපා මේකට එන්න. මොකද ඔයාලට එහෙම දෙයක් කරගන්න ඕන නම් මේක අතර පුරවස්තු ගොඩක් තියෙන දෙයක්. ඉතින් මේක ආරක්ෂිතයි. ඔයාලා හිතනවනම් මේක අනාරක්ෂිතයි මෙහෙමයි කියලා. මේ විදිහට මේ කරගන්න එපා. මේ ඉතින් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.